අවසරයි අපේ නායක හාමුදුරුවනේ, එතකන් සද්ධාතිස්ස නායක හාමුදුරුවනේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයෙන්, ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි, සිබි රත්නායක අපේ නුවරඑළිය දිස්ත්‍රික් නායකතුමන් වගේම අපේ විශාල හයියක් ශක්තියක් වන අපේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක්, ඒ වගේම ජොන්සන් ෆර්නැන්ඩෝ අමාත්‍යතුමන් අද මේ ආසනයට සහ මේ දිස්ත්‍රික්කේ නායකත්වයේ දෙන අපේ ඉන්දික අනුරුද්ධ සහෝදර අමාත්‍යතුමන් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් වෙපසන් රණවීර මැතිතුමන් වගේම වීරසිංහ මන්ත්‍රීතුමා තිස්ස කුඩාචි මන්ත්‍රීතුමන් සරණමත්තුමා ඇතුළු අපේ සියලුම සභාපතිතුමා ගම්පහ නගරාධි අපේ සභාපතිතුමිය මහර මෙරිල් මන්ත්‍රීතුමන් සියලු දෙනාම නම් වශයෙන් නොකිව්වත් වෙනෙලුත් මන්ත්‍රීතුමන් ඇතුළු සියලු දෙනාගේම වගේම න්‍යාසනයේ නියෝජනය කරන මගේ ආදරය අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය නාගේ මල්ලි සියලු දෙනාගේම අවසරයි. මිත්‍රවරුනි, අපි අභියෝගවලට මුහුණ දීපු දේශපාලන බලවේගයක්. ඒ වගේම තමයි අපේ හාමුදුරනේ කිසිම අභියෝගයක් මගහැරපු නැති දේශපාලන බලවේගයක්. 2005 ප්‍රස්තවාදය පරාජය කිරීමේ අභියෝගය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු අපේ බලවේගය බාරගත්තා. ඒක අපි ජයග්‍රහණය කළා. ඒ වගේම තමයි දේශපාලනික වශයෙන් ලෝක ආර්ථික අවපාතයක් එදා ආවා. ලෝකයේ දෙවැන්ත ආර්ථික කඩන් වැටෙන කොටත් ඒ කඩන් වැටෙන ආර්ථික අතරේ ලංකාව ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වෙන ආර්ථිකයේ බවට පරිවර්තනය කරන දා මහින්ද රාජපක්ෂ යුගයටත් මහින්ද චින්තනයටත් හැකියාව ලැබුණා. අපි 2015 පරාජය වුණා. එදත් මෙරට ආදරය කරන දේශපාලන බලවේගය යහ පාලනය කියලා චිත්‍රයක් මවලා පරාජය කෙරෙව්වා. ඒ පරාජය කරා පමණක් නෙවෙයි, රටේ තිබිච්ච අනන්‍යතාවය අපි 2015 පෙර සංපෝෂණය වෙලා තිබ්බා. මිනිසුන් තුන් වෙල කන්න අපේ හාමුදුරු අපේ රටේ වැව්වා. අපි 2015 පස්සේ ඒ තත්ත්වේ නැති වුණා. අපි බලශක්තියෙන් අංග සම්පූර්ණ වෙලා තිබ්බා. 2015 පස්සේ 1 MW එකක්වත් විදුලි බල පද්ධතියට එකතු කරේ නැහැ විතරක් නෙවෙයි, මහින්ද ජනාධිපතිතුමා පටන් ගත්ත උමාවය සාම්පූර් බලාගාරය අතරමඟ නැවතුවා. ආර්ථිකයේ බලන් ඉදි කඩන් වැටුණා. පාස්කුරුද ප්‍රහාරය එල්ල වුණා. ත්‍රස්තවාදී බිය, පාසල මුරකරන බිය, දරුවගේ ජීවිතය පිළිබඳ තියෙන බය අම්මා තාත්තට ඇති වෙන්න පටන් ගත්තා. අපි 2018 අපි මහපාරේ ඇවිදිනවා කව පක්ෂයක් හැදුවොත්. හැබැයි එදා එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සංදානගත වීම නිසා අපි විශ්වාස කරන දේශීය චින්තනය සහ දේශපාලන ප්‍රතිපත්තියේ කඳවුරේ නැති නිසා අපි ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ හැදුවා. ඒ අභියෝගයත් අපි ජයග්‍රහණය කරා පමණක් නෙවෙයි, එතනින් ආපු හැම මැතිවරණයක්ම අපි දින්නා. COVID-19 වසංගතය ආවා. ලෝකේ බලවත් රටවල් ආර්ථික වශයෙන් කඩාගෙන වැටුණා. අපිටත් තිබ්බා, මගේ ආදරය අම්මේ තාත්තේ මොන ප්‍රශ්න ආවත් අපි ආර්ථිකය හදනවා කියන තැනට වෙලා මිනිස්සු මැරෙන්න දීලා බලන් ඉන්න. එන්නත් ටික ගේන්න නැතුව ලෝකේ සමහර රටවල් වගේ බලන් ඉන්න තිබ්බා. නෑ, ගොඩබේගේ ආණ්ඩුව තීන්දුව කරා මිනිස්සු මැරෙන්න දෙන්න බෑ කියලා අපි. එහෙනම් අපි ජීවත් වෙන්න තැනට වැඩ කරා. ජීවත් වෙන්න තැනට අපි වැඩ කෙරුවා. අපි ඒ අභියෝගයක් ජයග්‍රහණය කළා. මේ ක්‍රුමන්තනයක් ආවා. නැවත වතාවක් මේ රටට ආදරය කරන බෞද්ධ දේශපාලන කඳවුර කඩාගෙන වට්ටන්න. එහෙනම් අපේ ආණ්ඩුව වැටුණා. අපිට තීන්දුව කරන්න තිබ්බ රාජ්‍ය වටනවද ආණ්ඩුව වටනවද කියලා. දැන් අපි තීන්දුව කරන්නේ නැහැ. ආණ්ඩුව අපි අඩියක් පසර ගමු. රාජ්‍ය අපි ආරක්ෂා කරමු. අද බංගලාදේශ වෙලා තියෙන්නේ මොකද්ද? රාජ්‍ය කඩන් වැටිලා. කවුරු පාලනය කරන්න ආවත් රාජ්‍ය කඩාගෙන වැටිලා. අපි රාජ්‍ය වැටෙන්න දුන්නේ නැහැ. ආණ්ඩුව පස්සට ගත්තා අපි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ අපි ආණ්ඩුවක් හැදුවා.
අපි උපරිම සහයෝගය දුන්නා. සමහර පෝලිං අයින් වුණා. සමහර පෝලිං දික් වුණා. තෙල් පෝලිම අයින් වුණා. පාස්පෝට් පෝලිම දික් වුණා. අපි අලුත් පරම්පරාව බලාපොරොත්තු වෙන තැනට මේ රට රැගෙන යන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය නූතන ප්‍රතිපත්ති ටික අපි අනුගමනය කළ යුතුයි. අපි විශ්වාස කරනවා මේ රට නවීකරණය වෙන්න ඕනේ කියලා. මේ රට නවීකරණය විය යුතුයි. ඒ නවීකරණය වීම රාජ්‍ය සේවයෙන් අපි ආරම්භ කරන්න ඕනේ. අපේ හාමුදුරුවෝ රාජ්‍ය සේවකයයි ගෞරවය අපි රකින්න ඕනේ. අද සමහර දේශපාලන නායකයෝ රාජ්‍ය සේවයට තියෙන තැන බැලුවම, එයාගේ අදහස් බැලුවම, පහත් කළ කතා කරන විදිය බැලුවම, ඒ රාජ්‍ය සේවයට දෙන නිසි ගෞරවය ලැබෙනවද නැද්ද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. අපේ වෘත්තීය සමිති වලට සලකන විදිය බැලුවම, මෙරටේ වැඩ කරන පන්තියට සලකන ආකාරය පිළිබඳව අපිට අවංකව ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමයි ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ තීන්දු කරේ ඒ ගෞරවාන්විත රාජ්‍ය සේවයක් වගේම වෘත්තීය සමිති ව්‍යාපාරට ගරු කරන දේශපාලන බලවේගයක් අපි ආරක්ෂා කරන්න ඕනේ. අපි හැදිච්ච පදනම එතන. අපි විශ්වාස කරනවා රාජ්‍ය සේවයේ තාක්ෂණයත් එක්ක බද්ධ වෙන්න ඕනේ. දරුවෝ තවදුරටත් පාස්පෝර්ට් එකක් ගන්න, ලයිසන්ස් එකක් ගන්න, ID කාඩ් එකක් ගන්න පොලිමේ හිටපු යුගය අවසන් කරන්න ඕනේ. සැබෑ පොලිං යුගය අයින් වෙන්න යන එතකොට 2018-19 තෙල් පොලිමේ ගෑස් පොලිමේ ඇති වුණා. ආයේ 2021 තෙල් පොලිමේ ගෑස් පොලිමේ ඇති වුණා. ලෝක ආර්ථිකයත් දෙක්ක, රටේ ආර්ථිකයත් දෙක්ක සමහර දේවල් වෙනස් වෙනවා. හැබැයි පාස්පෝර්ට් පොලිමේ ඇති වෙන්න දෙන්න බෑ. ID කාඩ් එක, ඩ්‍රයිවිං ලයිසන්ස් එක ගන්න අපේ හැමදෙරෝනේ දිසාපති කාර්යාලයේ පොලිම හැදෙන්න දෙන්න බෑ. එසඳ අවශ්‍ය තාක්ෂණික විප්ලවයක් අපි කරන්න ඕනේ. තාක්ෂණය දෙකේ ක්‍රමවේදී අපි බද්ධ කරන්න ඕනේ. ඒ වගේම තමයි රාජ්‍ය සේවකයාගේ වැටුප රටේ උද්දමනයක් දෙක ගැලපෙන්න ඕනේ. අපි විශ්වාස කරනවා මැතිවරණ වේදිකාවේ මැතිවරණ පොරොන්දු වලට පඩිපඩි කරන යුගය අපි අයින් කරන්න ඕනේ. පහුගිය කාලේ පඩි වැඩි කරන්න විදියක් නැහැ, සල්ලි නැහැ කියපුවා 20යි 25 ඉඳන් පඩි වැඩි කරන්න කතා කරනවා. 20යි 25 ඉඳන්. ඒ පහුගිය කාලේ විදුලි බිල අඩු කරන්න බෑ කිව්වා අපේ හැමෝම, සල්ලි නැහැ කිව්වා. 20යි 25 ඉඳන් අඩු කරනවා. හැබැයි අපි දේශපාලන වේදිකාවෙන් රාජ්‍ය සේවකයාගේ පඩිය තීන්දුව කරන්න ඕනේද? මැතිවරණයක් එනකන් රාජ්‍ය සේවකයා බලන් ඉන්න ඕනේද පඩිය වැඩි කරගන්න? නැහැ අපේ හැමෝම. අපි ඒ සඳහා පැහැදිලි ක්‍රමවේදයක් හදන්න ඕනේ. කවුරු බලයට ආවත්, කවදා මැතිවරණයක් තිබ්බත්, රටේ උද්දමනයට සාපේක්ෂව රාජ්‍ය සේවකයා වගේම මේ රටේ පුරවැසියාගේ ආදායම වැඩි කිරීමේ ක්‍රමවේදයක් අපි හදන්න ඕනේ. අපි විශ්වාස කරනවා අන්න ඒ නවීකරණය කරා අපේ රට අපි රැගෙන යා යුතුයි. එවැනි නවීකරණය වෙනු ප්‍රතිපත්ති මාලාවක් එක්ක තමයි ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ මෙවර මැතිවරණයට අපි ඉදිරිපත් වෙන්නේ. තරුණයාගේ විරකියා ප්‍රශ්නය. මැතිවරණය කාලේ රැකියා දසලක්ෂේ ලක්ෂේ ලාහ ප්‍රතිපත්ති ප්‍රකාශන වල දානවා. මේ රැකියා උත්පාදනය කිරීමේ වැඩපිළිවෙල කුමක්ද? අපි අදටත් විශ්වාස කරනවා මේ රටේ ආයෝජකයෝ ගේන්න ඕනේ. ඒ ආයෝජකයන්ට අපි සහන දෙන්න ඕනේ. ඒ ආයෝජකයන්ට අපි මේ රටේ ඇවිල්ලා ආයෝජනය කරන්න අවශ්‍ය පරිසරය හදන්න ඕනේ. ලෝකයේ වෙළඳ පොළක් දෙක්ක නිෂ්පාදන පිරිවැය අඩු කරමින් අපිත් එක්ක හැප්පෙන අපේ වගේ ආයෝජන හොයන අනිත් රටවල් වලට සාපේක්ෂව අපේ රට ආකර්ෂණශීලී වෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය නූතන වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කළ යුතුයි. අපි රැකියා ලක්ෂයක් දෙමේ, රැකියා දස ලක්ෂයක් අපි උත්පාදනය කරනවා. පැහැදිලිවම වකිමකින් කියන්නේ මගේ ආදරය අම්මේ තාත්තේ, ඔබේ දරුවා වෙනුවෙන් ඊළඟ වසර 5 ඇතුළත තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ, නිෂ්පාදන ක්ෂේත්‍රයේ සහ සේවා ක්ෂේත්‍රයන් වල රැකියා ලක්ෂ 10ක් උත්පාදනය කිරීමේ වැඩපිළිවෙල අපි මේ මාතෘ භූමිය තුළ යථාර්ථයක් බවට පත් කරනවා කියන එක අපි ඔබට මතක් කරනවා. ඒක අපේ වගකීමක්. ඒක අපේ වගකීමක්. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමේ තීන්දුව අපි ගාව තියෙනවා. ඒ සඳහා අවශ්‍ය දේශපාලනික වුමනාව අපි ගාව තියෙනවා. සහ අපි අවංකව විශ්වාස කරනවා මේ රටේ තරුණයාගේ ප්‍රශ්නෙට අපි විසඳුමක් දෙන්න ඕනේ. ඒ ලෝක රැකියා වෙන්ද පොඩ බද්ධ වෙච්ච අධ්‍යාපන ක්‍රමවේදයේ වෙනසක් ඇති කරන්න අපි කටයුතු කරනවා. අධ්‍යාපන ක්‍රමවේදයේ වෙනසක්. රැකියා වෙන්ද පොඩ සාපේක්ෂිතව
රැකියා වෙදපුලට අනුකූලව රැකියාගත වීම සඳහා අවශ්‍ය අධ්‍යාපනයක් අපි හඳුන්වලා දෙනවා සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ. ඒතර දරුවාට පුළුවන් රැකියාගත වීම සඳහා අධ්‍යාපනයට යනවද, උසස් පෙළ හදාරලා උපාධිය කරා යනවද කියන තීන්දුව ගන්න. ඒ නිදහස අපි තරුණයට හදන්න ඕනේ. එක පැත්තේ නීති ආධිපත්‍ය, තරුණයෝ බලාපොරොත්තු වෙන, දෙමව්පියෝ බලාපොරොත්තු වෙනවා. නීති ආධිපත්‍ය වගේම අද සමාජයේ මුහුණ පාලා තියෙන ගැටලුව, අපේ හාමුදුරුවෝ අද ළමා අපචාර දිහා බැලුවම, මිනිමැරුම් දිහා බැලුවම අද මහ දැවැන්ත සමාජයේ බිඳවැටීමක් අපේ රටේ තියෙනවා. සමාජයේ බිඳවැටලා තියෙන්නේ. ඒ බිඳවැටිච්ච සමාජයේ ගොඩනැගීමේ වග්ගීම ආණ්ඩුවකට තියෙනවා. ඒ නිසා තමයි අපි හැමදාම කියන්නේ අපේ සංස්කෘතිය, ආගම, දහමට ගරු කරන සමාජයක් අපි ගොඩනගන්න ඕනේ. දරුවා පන්සලෙන්, පල්ලියෙන්, කෝවිලෙන් ඈත් කරා කියලා එහෙමත් නැත්නම් ආගමක්, දහමක් විශ්වාස නොකරන දේශපාලන ප්‍රතිපත්ති රටේ ස්ථාපනය කරා කියලා මේ රටේ සමාජයේ ගොඩනැගෙන්නේ නැහැ. අපි පැහැදිලිවම විශ්වාස කරන එක පැත්තකින් ළමා අපචාර, කාන්තා හිංසනය, ගෘහස්ත හිංසනයට එරෙහිව දැඩි නීති අපේ රටේ සම්පාදනය කරනවා වගේ මේ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒහා සමානව බිඳවැටිච්ච සමාජයේ ගොඩනගන්න පන්සල, පල්ලිල, පල්ලිය, කෝවිල කේන්ද්‍ර කරගත් වැඩපිළිවෙලක් අපේ රටේ ක්‍රියාත්මක කරනවා අපි. ඒ තුල බිඳිච්ච සමාජයේ ගොඩනගන්න පුළුවන් සංස්කෘතිය, කේන්ද්‍ර කරගත් සමාජයක් ගොඩනගන්න පුළුවන් වපසරය නිර්මාණය කළ හැකියි කියලා මම විශ්වාස කරනවා. තරුණ අපි බලාපොරොත්තු වෙන්නේ ඒක. තරුණ අපි බලාපොරොත්තු වෙන්නේ එක පැත්තකින් මියම්මා තාත්තා තමන්ගේ ජීවිත කාල සීමාව තුල හොඳ ආදායමක් උත්පාදනය කරලා සතුටෙන් ජීවත් වෙන්න. අම්මා තාත්තගේ බලාපොරොත්තු දරුවට හොඳට උගන්වන්න. හැබැයි දරුවට උගන්වලා උගන්වන අධ්‍යාපනයේ දරුවට සරිලන දැනුමට සරිලන හෝ වෘත්තියට සරිලන රැකියාවක් ලැබෙන්නේ නැත්තම් කී අම්මා තාත්තා දුක් විඳිනව පමණක් නෙවෙයි, දරුවා අපේක්ෂා කරන්නා වූ ආදායම් මාර්ගවලට පිවිසෙන්න බැරි වෙනවා. ඒ සඳහා පැහැදිලි වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. පැහැදිලි වැඩපිළිවෙලක්. ගමේ ව්‍යවසායක අපි ආරක්ෂා කරන්න ඕනේ. අද බොහෝ අය ව්‍යවසායකයෝ ගැන කතා කරනවා. මේ මොකද්ද වැඩපිළිවෙල? අපි විශ්වාස කරනවා අපේ හැමෝම මේ රටේ ග්‍රාමීය බැංකු පද්ධතිය, සමූපකාර බැංකුව, ග්‍රාමීය බැංකුව අපි ශක්තිමත් කළ යුතුයි. ඒ ග්‍රාමීය බැංකුව හරහා ව්‍යවසායකයන්ට අවශ්‍ය ආයෝජන ලබා දෙන්න අපි කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නත් අපි කටයුතු කරනවා. ඒ තුල මම විශ්වාස කරනවා ගම තුල අලුතෙන් රැකියා උත්පාදනය කරනවා විතරක් නෙවෙයි, ගම ඇතුලේ අලුත් ව්‍යවසායකයෝ බිහි වෙයි. ගම ඇතුලේ අලුත් දේශපාලනික වශයෙන්, සමාජීය වශයෙන්, ආර්ථික වශයෙන් ශක්තිමත් පරම්පරාවක් අපේ ගම්මාන තුල බිහි වෙයි කියලා මම දැඩිසේ විශ්වාස කරනවා. මම ඊට වඩා කාලය ගන්නෑ. අද සිබිරත්න කැමතුමනි, සරණ මන්ත්‍රීතුමනි, අපිට තියෙනවා රැස්වීම් පහක් ගම්පහ දිස්ත්‍රික්කේ. හෙට හම්බන්තොට, අනිද කුරුණෑගල. අපි විශ්වාස කරනවා අපේ පණිවිඩය අපි ගමට ගෙනියන්න ඕනේ. ඒ ගමට ගෙනියන යාන්ත්‍රණය තමයි අද මේ ඇවිල්ලා ඉන්නේ. මයි ස්තුතිවන්ත වෙනවා ඉන්දික අනුරුද්ධ ප්‍රදේශික නායකතුමා වගේම ඔබේ ආසනයේ සංවිධායකතුමා ප්‍රසන්න රණවීර ඇමතිතුමාට, අතුළු සමස්ත මේ දිස්ත්‍රික්ක කණ්ඩායමට. අපි දේශපාලනික වශයෙන් තීන්දුව ගන්නවා. සමහරු ඒ තීන්දුව පෞද්ගලිකව ගන්නවා. ඒකට මම දොස් කියන්නේ නැහැ. ඒක එක එකගේ පෞද්ගලික තීන්දුව. සමහරු තීන්දුව ප්‍රතිපත්තිමය වශයෙන් ගන්නවා. මම දන්නේ අපේ රටේ අඩු ප්‍රතිපත්තිමය වශයෙන් දේශපාලන තීන්දුව ගන්න දේශපාලඥයන්. ව්‍යාද මේ රැස්වීමට දහස් සංඛ්‍යාතික සෙනඟක් සම්බන්ධ කළා. ඔබ එකතු කරලා තියෙන්නේ ඒ ප්‍රතිපත්තිමය වශයෙන් දේශපාලනික තීන්දුව ගන්න අවංක දක්ෂ දේශපාලඥයෝ පිරිසක් කියන එකත් මම ඔබ තමුන්නාසලට ගෞරවයෙන් මතක් කරනවා. ඒ වගේම මම ඔබට ආරාධනා කරනවා මේ පණිවිඩය ගමට ගෙනියන්න. ඔබ පණිවිඩය ගෙනියන්න ගමට ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ සූදානම්. 2015 මහින්ද රාජපක්ෂ රට සංවර්ධනය කියලා නවත්තපු තැනින් ඉදිරියට ගෙනියන්න නාමල් රාජපක්ෂ සූදානම් කියන පණිවිඩය මගේ ආදරය අම්මේ තාත්තේ ඔබ තමුන්නාසලා ගමට ගෙනියන්න. ඒ වගේම තමයි අපේකම කේන්ද්‍ර කරගත් සමාජයක් ගොඩනගන්න, දේශීය අනන්‍යතාවය කේන්ද්‍ර කරගත් රටක් ගොඩනගන්න ඔබ වෙනුවෙන්
පෙළ ගැහිච්ච වැඩපිළිවෙලක් එක්ක මේ රට නැවත වතාවක් ලෝකයේ ශීඝ්‍රයෙන්ම සංවර්ධනය වෙන රට බවට පරිවර්තනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙලක් දෙක්ක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ රට ගොඩනගන්න සූදානම් කියන පණිවිඩය ඔබ තම උන්වහන්සේ ලබා දෙමින් ඔබ සියලු දෙනාටම ජය වේවා කියමින් සුබ අනාගතයක් පතමින් තෙරුවන් සරණ පතමින් මානේ නුනා.